ඇත්තන්ගේවනේ ඉතින් ඒක අපි බාර ගන්න නැහැ ඒ හින්දා ඒ ඇත්තන්ට මේක ආපසු යනවා ඒක සම්පූර්ණම අසත්‍යයක් මොකද ඒක පිළිබඳ ඒකමතික තීරණයක් ගත්තේ අපි ඒ අවස්ථාවේදී මදුමාදව අරවින්න මහත්තයත් එතන හිටියා ඒකට උත්තර දෙන්න මම ඇත්තටම මගේ කාලනාස්ති කරන්න ඕනේ ලෝකේ රටේ පොඩොම් පැහැදිලි මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ නෑ එහෙම කාටවත් ලොකු වෙනවක් නෑ මේක ප්‍රතිපත්ති මේ ගැටලුවක් අපි පසුගිය අවුරුදු 4 පුරාම මේ රජය ඇතුලේ දේශපාලන සමාජාර්ථික ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් පෙනී හිටියා කටයුතු කළා මොකද අපි ජාතික හිල උරුමේ වෙනම ව්‍යාපාරයක් අපි 2005 මේ රජයට එකතු වුණේ රටේ ඒකීයභාවය සුරකීම ත්‍රස්තවාදයේ පරාජය කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ ජාතික ආර්ථිකයක් ස්ථාපිත කරන්න ඒ සඳහා අපි අපේ ඒවකට නායක එල්ලාවල මේධානන්ද නායක හඳුරුවෝ අගමැති මහින්ද රාජපක්ෂ එක්ක 2005 9 මාසේ 13 වෙනිදා එකඟතාවයකට ආවා. ඒ එකඟතාවයේ තිබිච්ච 7 වෙනි වගන්තියේ තිබුණේ විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට අධිකරණයට වග කියන ධුරයක් බවට පත් කිරීමත් ඒ වගේම මැතිවරණ ක්‍රමයේ වෙනස් කිරීමක් සිදු කරන බව 7 වෙනි වගන්තියේ සඳහන් වෙලා තිබුණා. ඉතින් ඒක මහින්ද චින්තනයටත් එකතු වුණා. මහින්ද චින්තනයේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ දුන් පොරොන්දු තිබුණා. ඉතින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඒ වෙනතෙක් විධායක ජනාධිපති ධුරය අධිකරණයට පාර්ලිමේන්තුවට වග කියන ධුරයක් බවට පත් කරනවා කියලා ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ පොරොන්දු වුණා. ඉතින් අද සමහරු මේක මේ NGO සටන් පාඩයක් කියලා කියනවා. එහෙමනම් 1978 ඉඳන් මේකට විරුද්ධව සටන් කරපු සිරිමාවෝ මැතිණිය වාමාංශික පක්ෂ ඇතුළු සියලු දෙනාම NGO කාර්යය වෙන්න ඕනේ විශේෂයෙන්ම 2005 2010 මහින්ද චින්තනයේට මහින්ද චින්තන ඉදිරි දැක්මට මේක එකතු කරපු අතිගරු ජනාධිපතිතුමත් එහෙනම් ප්‍රධානම NGO කාර්යයක් වෙන්න ඕනේ ඒක බොහොම පටු සටන් පාඩ නමුත් ඒ අවස්ථාවේදී 2005 අවස්ථාවේදී රට ත්‍රස්තවාදයට දෙවි යුද්ධයකට ගියා විතරක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය රැකගැනීමත් බොහොම අපසීරු කටයුත්තක් වුණා. ඒ නිසා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ඒ අවස්ථාවේ සිදු නොවීම ගැන අපට කනගාටුවක් නැහැ. නමුත් 2010 මැතිවරණ ප්‍රකාශනයකට එකතු කරලා තියෙද්දී විධායක ජනාධිපති ධුරය සංශෝධනය කරන වග ඒ වගේම ඡන්ද ක්‍රමයේ සංශෝධනය කරන වග පළාත් සභා ක්‍රමයේ බලතල පිළිබඳ සංවාදයකින් පස්සේ බලතල සංශෝධනය කරන බව පොරොන්දු වෙලා තිබුණා. නමුත් ඒ වගේම 2010 වෙනි සංශෝධනය ඉදිරිපත් කරන අවස්ථාවේදී පියවර තුනකින් ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි කියලා එකඟතාවයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්ව අතරේ ඇති වුණා. ඒ අනුව තමයි අපි 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය දුන්නේ. ඒ පියවර තුන උනේ විධායක ජනාධිපති පාර්ලිමේන්තුවට ඒ වගේම අධිකරණයට වග කියන ධුරයක් බවට පත් කළ ඔහුගේ අත්නෝමතික බලතල සීමා කිරීම. ඒ වගේම මැතිවරණ ක්‍රමයේ මේ අනුපාත ඡන්ද ක්‍රමයේ වෙනුවට කොට්ටාස ක්‍රමයේ අනුපාත ක්‍රමයේ සන්තුලනයක් ඇති කිරීම සහ පළාත් සභා ක්‍රමයේ තියෙන බෙදුම් වාදයට පිට වෙන කොටස් ඉවත් කිරීම. ඉතින් විටින් විට මේ ප්‍රශ්නේ පැන නැග විශේෂයෙන්ම අපි කාගෙන්වත් අහන්න නැතුව තනි තීන්දුවක් අරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 3-4 දෙනෙක් උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන්න තීරණය කළා. ඒ අවස්ථාවේදී අපි රට ඉදිරියට ගිහිල්ලා මේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය ජාතික බලවේග සියලු දෙනාම ඉල්ලා සිටියා උතුර එල්ටීටී ත්‍රස්තවාදයේ දේශපාලන පෙරමුණට බාර දෙන්න එපා උතුරේ පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න එහෙම නැත්නම් අඳුම තරමින් මේ පළාත් සභා ක්‍රමයේ දින බෙදුම් ආදිර තුඩු දෙන කොටස් ඉවත් කරන්න කියලා. නමුත් ඒ කිසිවක් කරන්න නැතුව බන්දේශයක තබලා උතුරු පළාත් සභාව බාර දුන්නා. ඒ වගේම උතුර සම්බන්ධයෙන් අනුගමනය කරපු ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාදාමය ඒකත් බොහොම හිතුමතේ කරගෙන ගිය දෙයක්. ඒක ප්‍රතිඵලය වුණේ මොකද්ද? එදා 147ක් පමණයි 2010 මහමැතිවරණයේදී දෙමළ සංධානයට ලැබුණේ. ඒක 178ක් වුණා බිලියන 400ක්. උතුරේ පාරවල් හදන්න, දුම්රිය මාර්ග හදන්න, වතුර දෙන්න, විදුලිය දෙන්න වියදම් කළාට පස්සේ ජනතාව 178ක් ආණ්ඩුවට එරෙහි ගණක ගියා. දෙමළ ජාතිවාදීන්ට ගියා. ඒ උපාය මාර්ගයේ සම්පූර්ණයෙන්ම පරාජිත උපාය මාර්ගයක් බව පැහැදිලි. ඉතින් ඒ වගේම දෙමළ ජාතිවාදී ලබාගත් මේ ජයග්‍රහණය සම්බන්ධයෙන්
ඒ තීන්දුව ගත්ත සියලු දෙනා වගකිව යුතුයි. ඒකට ජාතික හේලෝත්මේ වගකිව යුතු නැහැ. මොකද අපි මේ අනුතර බොහොම හොඳට පෙන්නලා දුන්නා. ඉතින් කාලාන්තරයෙන් මේ ක්‍රියාදාමය කරගෙන යනකොට අපිට දැන් ඉතාම පැහැදිලි වුණා ඊට පස්සේ ඇති වෙච්ච මත්කුඩු සිදුවීම, එතනෝල් සිදුවීම, කැසිනෝ සිදුවීම, ඒ වගේම කෘෂි රසායන ද්‍රව්‍ය වසවිස වෙලා ජනතාවට වකුගඩු රෝගය ඇතිවීමේ පිළිබඳ සිද්ධිය, ඒ වගේම සිගරට් වල රූපමය අවවාද පළකිරීම පිළිබඳ සිදුවීම සිදුවීම් ගණනාවකින් අපිට පෙනී ගියා. පාර්ලිමේන්තුවේ ගන්න තීරණ වෙනස් කරන්න පුළුවන් මෙගා ඩීල් කාර්යය ඉන්නවා. කැබිනට් මණ්ඩලයේ ගන්න තීරණ වෙනස් කරන්න පුළුවන් මෙගා ඩීල් කාර්යය ඉන්නවා. අධිකරණයේ ඉදිරියට ගිහිල්ලා යම් යම් දේවල් වෙනස් කරගන්න පුළුවන් මෙගා ඩීල් කාර්යය ඉන්නවා. එනිසා මේ මෙගා ඩීල් කාර්යයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය මේ ආණ්ඩුව විශේෂයෙන් එක්සත් ජනතා නිදහස් සංධානයේ ඡන්දය දුන් ජනතාවත් ගලවා ගැනීමේ පරමාර්ථයෙන් තමයි අපි මේ සමාජ ආර්ථික දේශපාලනික ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒක අපි කාගේවත් බලෙන් කරපු දෙයක්වත් අපි මත පටවපු දෙයක්වත් කාගවත් කුමන්ත්‍රණයක් නෙවෙයි, කාවත් බලයෙන් නිරපන්නවත් කාවත් විශේෂයෙන් බලයට ගන්න උත්සාහ කරන දෙයක් නෙවෙයි. ඒක විවෘත ක්‍රියාවලිය. අපි ඇමති දූරවල ඉදිරිමින්ම මේ වගකීම් ධර්මින්ම මේක කරගන්න උත්සාහ කළා. අපි නෙවෙයි ජනාධිපතිවරණය හදිසියේ කැඳෙව්වේ, ඒ කැඳෙව්වේ ජනාධිපතිතුමා. ඒව අපට දැනුම් දුන්නේ මාසයකට පමණ කලින්. ඉතින් ඒ අනුව අපේ යෝජනාවත් ඊට මාසයකට පමණ කලින් අපි ඉදිරිපත් කළා. ඒක හදිසි ඉදිරිපත් වුණා කියන එක අමූලික මුසාවක්. මොකද 2005 ඉඳන් අවුරුදු 9ක් අපි ජාතික හෙළවුරුමේ දරපු ස්ථාවරයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. විවිධ අවස්ථාවල විශේෂයෙන්ම අපේ ආර්ථිකය පිළිබඳ කාරණාවලදී අපි පැහැදිලිව කැබිනට් මණ්ඩල සංදේශමගින් ජනාධිපතිතුමාට ලියපු ලිපි මගින් මේ කාරණා ඉදිරිපත් කළා. ඒ වගේම 18 වෙනි සංශෝධනය ගෙනාපෙලා අපි මේ අදහස බොහොම පැහැදිලිව ඉදිරිපත් කළා. නමුත් අපිට දැනුන්නේ 3-2 බලයක් තියාගෙන පාර්ලිමේන්තුවේ ඒක රටට වැදගත් දේශපාලන ප්‍රතිසංස්කරණයක් ඇති කිරීම සඳහා භාවිතා වෙන බවක් අපට දැනුනේ. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය තමන්ට 3-2 හම්බුනාම රට ජනරජයක් කළා බ්‍රිතාන්‍යයත් එක්ක හැප්පිලා. රටේ ඒකීය භාවය ඇති කළා දෙමළ ජාතිවාදයත් එක්ක හැප්පිලා. රටේ බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය ලබා දුන්නා සම්ප්‍රදායික පල්ලියත් එක්ක හැප්පිලා. නමුත් අපේ ආණ්ඩුවේ මේ 3-2 බලෙන් කරේ තමන්ගේ දුරකාල වැඩි කර ගැනීමේ ක්‍රියාවලිය පමණමයි. අපි ආණ්ඩුව ඇතුළුවත් ආණ්ඩුව පිටතවත් නෙවෙයි, අපි ජාතික හෙළවුරුමේ දැන් අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෑම ප්‍රතිපත්තියකටම යටත් වෙන්නේ නැහැ. හොඳ දේවල් දිනනවා අපි සහය දෙනවා, නරක දේවල් වලට අපි විරුද්ධ වෙනවා. ඒ වගේම විවෘතව අපේ ක්‍රියාදාමය ජනතාව අතර අපි කියනවා. අපි ආණ්ඩුවේ ඇතුළේ ස්වාධීනව කටයුතු කරා. උගුල්වල වැටෙන්නේ මම එකක් කියන්න ඕනේ, අපි ජාතික හෙළවුරුමය තර්ජන වලට බිය වෙන්නේ නැහැ. අත්අඩංගුවල ගැනීම කරන්න කියනවා, දූෂණ චෝදනා නගනවා, මිනී මැරුම් චෝදනා නගනවා, පැහැර ගැනීම චෝදනා නගනවා, ස්ත්‍රී දූෂණ චෝදනා නගනවා, පයිල් තියනවා කියනවා. ඒවට බිය වෙන ව්‍යාපාරයක් නෙවෙයි ජාතික හෙළවුරුමය. අපි ගාව පයිල් තියනවා හුඟාක් දෙනෙක්ගේ පැටිකිරිය සම්බන්ධයෙන්. ඒවා අපි නිසි අවස්ථාවේ ඉදිරිපත් කරන්නම්. ගල්ලඟුරු පිළිබඳ ව්‍යාජ චෝදනාවක් කරන්න ගිහිල්ලා කට්ටිය හුඟාක් ඉල්ලන් කෑවනේ. ඉදිරියටත් අපිට ඒ වගේ දේවල් කරන්න ගිහිල්ලා ඔය එක ෆයිල් එකට ෆයිල් දහස් ගාණක් අපිට දෙන්න පුළුවන්. ඇත්තට මම ඊට ආඩම්බරින් කියන මේ රටේ රාජ්‍ය සේවයේ ජීවත් වෙන විශාල පිරිසක් මේ වෙනකොට විවිධ ආයතනවල සිද්ධ වෙච්ච කරුණු පිළිබඳ ඉතාම විධිමත් තොරතුරු අපි වෙත දීලා දෙනවා. නිසි අවස්ථාවේදී අපි ඒවා ජනතාව විදිහට දෙනවා. දීර්ඝකාරීව කියන්නේ අපේ ගමන් මඟ ඉරගේවල වලින් නෙවෙයි සොහොන් ගේවල වලින් නවත්තන්න බෑ ඔබට. අපි ඉදිරියේ විකල්ප කීපයක් තියෙනවා. එකක් මේ මැතිවරණය ජනාධිපතිවරණය අපිට අවශ්‍ය නම් තරඟ නොකර ඉන්න පුළුවන්, කාටවත් සහයෝගය නැති ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ ජාතික හෙළවුරුමේම ප්‍රතිපත්ති මත බොදු අපේක්ෂකේ මේ මැතිවරණය ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ශ්‍රී ලංකා UMP නොවන තුන්වෙනි අපේක්ෂකේ කරලියට ගේන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නොවන වෙනත් පක්ෂවල එකමුතුවකින් අපට පිළිගත හැකි ප්‍රතිපත්ති මාලාවක් හා විශ්වසනීය පුද්ගලයෝ ආවොත් ඒකට සහයෝගය දෙන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ජනාධිපතිතුමාම සොයන්න වෙනස් වෙලා යම් යම් පියවර ගන්න ජනාධිපතිතුමාට සහය දෙන්න.
සියලුම මාවත් අපට විවෘතයි. අපි මේ විවෘත මාවත් ඔස්සේ යනවා. එක එක්කෙනාගේ උජ්ජල පදවලට අපි ක්‍රියා කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ පසුගිය කාලේ විපක්ෂයක් හැටියට තමන්ගේ වගකීම් ඉටු කළේ නැහැ. මේ රට මෙතෙන්ටපත් වෙන්න එකක් බලගත් හේතුවක් වුණා. ඉතින් එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ප්‍රතිපත්ති පිළිබඳ තාම ප්‍රකාශ කළා නැහැ. ඔවුන්ගේ ප්‍රතිපත්ති අර පරණ ලිබරල් ප්‍රතිපත්තිය නම් පරණ ෆෙඩරල් ප්‍රතිපත්තිය නම් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියට ජාතික හෙළවුමේ විරුද්ධයි. ජාතික හෙළවුමේ දා එක්සත් ජාතික පක්ෂයේ තීරක සරණකින් 2005 පරාජය කළා. ඉතින් අපි ඉදිරියේදී එවැනි ප්‍රතිපත්ති මත නම් ඉන්නේ, ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැතුව නම් ඉන්නේ, ඒ ක්‍රියාදාමයේ පරාජය කිරීමට කටයුතු කරනවා. මේ රට ඇතුලේ ආගමික සමාජ බෙදුම්වාදයකට අවශ්‍ය කරන වටපිටාව හදලා දුන්නේ, නීත්‍යානු වටපිටාව හදලා දුන්නේ, ෂරියා බැංකු ඇති කළා, හලාල් තත්ත්වයන් ඇති කළා, මුස්ලිම් සමාජයේ හිටපු ඉතාම අන්තවාදී ආගමික මූලධර්මවාදී සුළු පිරිසකට මුස්ලිම් සමාජයම වෙලාගෙන මේ රටම සමාජ අසහනයකට ගෙනියන්න මුල්ුනේ අපේ ආණ්ඩුවේ ඉන්න බීල්කාරයෝ 4-5 දෙනෙක් කියලා මම බොහොම පැහැදිලි කරනවා. පක්ෂයක සමාජිකත්වයේ ගත්තන ඔබේ අපේ සමාජිකත්වයේ අපේ ව්‍යවස්ථාකරණු ඉබේම හවුස් වෙනවා. පක්ෂයේ මධ්‍යම කාර්ය සමිතියකත් අපේ දේශපාලන මණ්ඩලවල ඉහළ මණ්ඩලවල ක්‍රියා කරපු සමාජිකයෙක් නෙවෙයි. අපි වෙනුවෙන් කොළඹ නගර සභාවටත්, බස්නාහිර පළාත් සභාවට, ගම්පහ දිස්ත්‍රික්කෙනුත් ඉදිරිපත් වෙච්ච ජනප්‍රිය කලාකාරයෙක් පමණයි. ඔහුට අයිතිය තියෙනවා ඕන පක්ෂකයන්. ඉතින් ඔහුගේ හෘද සාක්ෂිය, රටේ හෘද සාක්ෂිය තීරණය කරයි ඔහු හරිද අපි හරිද කියන. ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ආරක්ෂක ලේකම්තුමා එක්ක හරි, ජනාධිපතිතුමා එක්ක හරි, වෙන කායක හරි ඕන කෙනෙකුට දේශපාලනය කරන්න අයිතිය තියෙනවා. නමුත් මේ දේශපාලනය කරන්නේ ඇත්තටම සැබෑවටම රට ජාතිය ආගම ශාසනය